මිනිස් ජාවාරම පිළිබඳව දීර්ඝ වශයෙන් කතා වුණා. විදේශ රැකියා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ විදියට සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ යටතේ පවතින විදේශ රැකියා ඒජන්ස් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කරන්නට යෙදුණා. විශේෂයෙන්ම ලංකාවෙන් පිටතට රැකියාවක් සඳහා ලියාපදිංචි වී යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, ඒ වගේම මේ ශ්‍රමිකයින්ගේ රැකවරණය, ඒ වගේම ඒ අයගේ සුබසාධනය, ඒ වගේම ඒ අයගේ පවුල්වල සුබසාධනය, ඒ වගේම ඒ අය නැවත ලංකාවට ආවට පස්සේ ඒ අයගේ සුබසාධනය සහ ඒ අයගේ රැකවරණය තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය හරියාකාරව අවබෝධ කරගන්නේ නැතුව විදේශගත වෙන පිරිස් තමන්ගේ නොදැනුවත්කම නිසා ඒ නිසි ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව, නිසි ක්‍රමෝපායන් අනුගමනය කරන්නේ නැතුව බොහෝ වෙලාවට අපිට පහුගිය දවස්වල ආරංචි වුණා ගුවන් තොටුපළ හරහා, ඒ වගේම බෝට්ටු හරහා, එහෙම නැත්නම් වෙනත් රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වලින් තවත් බස්වල, ලොරිවල, කන්ටේනර් ඇතුළේ ගිහිල්ලා මේ මිනිස් ජාවාරමට මිනිසුන් ගොදුරු වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය තියෙන්නේ මේ ලියාපදිංචි වෙලා පිටරට යන උදවිය ගැන බලාගන්න එක. නමුත් රටෙන් පිටට යන සියලු දෙනා, බොහෝ දෙනා යන්නේ රැකියාවක් හොයාගන්න. එහෙම නැත්නම් රටේ ඉන්න අමාරුයි, මොනවා හරි ප්‍රශ්න නිසා ලංකාවෙන් එළියට යන්න ක්‍රමෝපායන් හොයාගන්නවා. ඒ අය අපේ විෂයපතේට නොගෙනුණාට ඒ අය පිළිබඳව ආරක්ෂා කිරීම, ඒ අය රැක බලා ගැනීම සියල්ල රටක් විදියට අපිට පැවරෙන කාර්යයක්. රටක් විදියට අපි ඒ අයව බලා ගන්න ඕනේ. ඒ වගේම මේ අය මෙහෙම රටෙන් පිට වෙන එක වළක්වා ගැනීම, ඒ වගේම ඒ අය යෑම, ඒ අයට සිදුවෙන වංචාවල්, ඒ අය දැනුවත්ව කරන වංචාව, දැනුවත්ව කරන බොහෝ අය මේ නොදැනුවත්ව නෙමෙයි රටෙන් එළියට යන්නේ වැරදි ක්‍රමවලට, ඒ අය යන්නේ බොහෝ අය දැනුවත්ව, සමහර අය නොදැනුවත්වත් යනවා. මේ අයව ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට. ආරක්ෂක අමාත්‍යංශය යටතේ තමයි මිනිස් වෙළඳාමට එරෙහි ඒකකය පිහිටවලා තියෙන්නේ. නමුත් රටේ බහුතර මතය තියෙන්නේ විදේශ රැකියාවකට ගිහිල්ලා කවුරු හරි පුද්ගලයෙක් අතරමං වුණොත්, විදේශ රැකියාවකට ගිහිල්ලා විදේශ රැකියාවක් හොයාගැනීමේ අරමුණින් සංචාරක වීසා මත හෝ වෙනත් විදියකට රටෙන් පැනලා යන සියලු දෙනා විදේශ රැකියා අමාත්‍යංශයේ, එහෙමත් නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරයක් තමයි කියලා බොහෝ අය වැරදි අර්ථ නිරූපණයක ඉන්නවා. බොහෝ වෙලාවට යුරෝපාන් වගේ රටවල් වලට, එහෙම නැත්නම් වෙනත් රටවල් වලට මෙසේ පැනලා යන අය, බෝට්ටු මගින් පැනලා යන අය ගැන ලොකුවට කතාබහක් ඇති නොවෙන්නේ, ඒ අය එහෙ පැනලා ගිහිල්ලා එක්කෝ අතරමං වෙලා, එක්කෝ ජීවිත හානි කරගෙන, එක්කෝ දේවල් වෙලා අවසානයේදී ඒ අය විසින්ම ඒ අය ලංකාවට එනවා. නමුත් මැද පෙරදිග කලාපය ගත්තහම මැද පෙරදිග කලාපයේ අපේ තානාපති කාර්යාල හා සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශයක් පිහිටවලා තියෙනවා. ඒ අයගේ පහසුකම් සලසන්න, ඒ අයගේ සුබසාධන කටයුතු ඉෂ්ට කරන්න. එතකොට මේ ස්ථානවලට අර වැරදි ක්‍රමවලට ගිහිල්ලා, වැරදි ක්‍රම අනුගමනය කරලා විදේශගත වෙච්ච සියලු දෙනා තමන් අමාරු වැටුණයින් පස්සේ, අමාරු වැටුණයි කියලා දැනගත්තට පස්සේ අර සුරක්ෂා නිවාසවලට පැමිණෙනවා. එහෙම නැත්නම් එම්බසි ගාවට රැස් වෙනවා. එහෙම නැත්නම් පාරවල් වල වීදි වල ඉඳගෙන කියනවා අපි ලංකාවේ අපිව බලාගන්න කවුරුවත් නැහැ කියලා. හැබැයි ඒ අය ගිහිලා තියෙන්නේ නිවැරදි මාර්ගිනුත් නෙමෙයි, ඒ අය ගිහිලා තියෙන්නේ ලියාපදිංචි වෙලත් නෙවෙයි. එතකොට එහෙම අය පිළිබඳ වගකීමක් ගන්න කවුද වගකීම ගන්න කියන ප්‍රශ්නේ මතු වුණා. නමුත් අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදියට සානුකම්පිත පදනමින් බලලා මේ අයව අපේ තානාපති කාර්යාලවලට, අපේ කම්කරු සෙක්ෂන් එකට, ලේබර් සෙක්ෂන් එකට, අපේ සුරක්ෂා නිවාසවලට මේ අය අරගෙන ඒ අයගේ ප්‍රශ්න විසඳලා දීලා, ගොඩක් අයට නීතිමය ප්‍රශ්න තියෙනවා, ගොඩක් අය වීසා කාලය දීර්ඝ වෙලා ඉඳලා සංචාරක වීසා මත ගිහිලා තියෙන්නේ, ඒ අයගේ ඒ ප්‍රශ්න විසඳලා, ඒ වගේම ඒ අයව නැවත ලංකාවට ගෙනීම සඳහා අපි දැන් කටයුතු කරමින් ඉන්නවා. මේකට අපිට
නෛතික බලයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තිබුණේ නැහැ. ඒ නිසා අපි පහුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධීන් සලකලා බලලා ගරු ජනාධිපතිතුමාගේ අනුදැනුම උපදේශකත්වයේ යටතේ අපි කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා විශේෂ අනුමැතියක් ලබා ගත්තා මේ අයව නැවත ලංකාවට ගෙන එන්න. නැත්නම් අපිට වියදම් කරන්න බෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල්. ලියාපදිංචි වෙලා රට ගියපු අයගේ සල්ලි තියෙන්නේ. එතකොට අර ඒකත් හරියට අර ඒ සල්ලි වියදම් කළා ඒගොල්ලෝ ගෙනෑවහම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ලොකු සල්ලි ප්‍රමාණයක් අපි වහා භාණ්ඩාගාරයට දෙනවා මහන්සි වෙච්ච අය පාඩු ලබන ආයතනවල අයට පඩි ගෙවන්න. ඒ වගේ එකක් තමයි මේකත්. හරි විදියට හම්බ කරලා හරි විදියට රට ගියපු අයගේ මුදල් වලින් ඒ අයගේ සුබ සාධනයට ඒ අයගේ ආරක්ෂාවට තියෙන මුදල් වලින් නීති විරෝධීව පිටරට ගියපු අයගේ නැවත ලංකාවට ගෙනීමට වියදම් කරන්න අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා. කමක් නැහැ, ඒත් අපේ ශ්‍රී ලාංකිකයෝ. හැබැයි අපි පටන් ගත්තේ ඒ අය පිළිබඳව පරීක්ෂණ පවත්වන කවුද මේ අයව ගෙනිච්චේ? කවුද මේ අයට උදව් කරේ? කවුද මේ අයව වැරදි පාරෙන් අරගෙන ගියේ? ඇයි මේ අයව ගමේ ඉඳලා කොළඹට ගෙන ආපු තැන ඉඳලා කොළඹින් ගුවන්තොටුපළ හරහා හෝ වෙනත් මාර්ගයකින් පිටරටට ගෙනියපු සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපි දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම ඒ දැනුවත්ව තමන් ඒ වැරද්ද කරලා රටට අපේ රටේ කීර්තිනාමයට හානි කරපු රටේ මුදල් වලට හානි කරපු ඒ වැරදි මාර්ගවලින් ගමන් කරපු අයට විරුද්ධවත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒකට අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතේ තියෙන විධිවිධාන වලින් කටයුතු කරන්න පුළුවන්. නමුත් ඊට එහාට ගිහිල්ලා පනතත් අපි සංශෝධනය කරලා අපි බලාපොරොත්තු වෙනවා නීති දැඩි කරලා ඒ අයට විරුද්ධව කටයුතු කරන්න. මේ නීතිමය තත්ත්වය. හැබැයි මේ නීතිමය තත්ත්වයේ කෙසේ වෙතත් මූල්‍යමය තත්ත්වයේ කෙසේ වෙතත් අපි නීති අරගත්තට අපිට ජනතාව දැනුවත් කරන්න වෙනවා. මොකද ජනතාව දැනුවත් කරන්න වෙන්නේ සමහර අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ගියත් ඒ අය දන්නේ මොන වැරද්දක්ද තමන් කරන්න කියලා. තමන් කරන්නේ මේක වැරද්දක් කියලා දන්නේ නැහැ. තමන් දැනුවත්ව යන අය දන්නේ නැහැ මේකේ තියෙන කොයිතරම් බරපතලකමක් තියෙනවද කියන එක. නොදැනුවත්ව යන අය කොහොමත්ම දන්නේ නැහැ. මේ නිසා අපි මේ පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනක් සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් අරගෙන දැනුවත් වීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. අවයනස් කැම්පේන් එකක් පටන් ගන්න සියලු දෙනාම දැනුවත් කිරීම සඳහා. එතෙන්දී අපි මූලික කරගන්නේ මේ අයව ගමට ගිහිල්ලා බොරු කියලා රවට්ටලා මේ අයව අරගෙන යනවා. එහෙම නැත්නම් වෙන සිහින මවලා මේ කෙටි මාර්ගයෙන් මේ හොර විදියට ගියොත් තමයි ඔයාලට මෙච්චර සල්ලි හොයන්න පුළුවන් මේ විදියට කියලා ඒ අයව රවට්ටනවා. ඒකටයි අපි කියන්නේ මේ වලට අහු වෙන්න එපා කියලා. මේ වැරදි මාර්ගවලින් ගිහිල්ලා වැරදි පාරවල් වලින් ගිහිල්ලා අහු වෙන්න එපා. මේ අහු වෙන්න එපා කියන්නේ එක පැත්තකින් තමන්ගේ ජීවිතේ අනතුරේ දාලා වැටෙන්න අහු වෙන්න එපා. තමන්ගේ දරුවන්ගේ තමන්ගෙන් රැකවරණය වෙන පුංචියුන්ව අමාරුවේ දාන්න අහු වෙන්න එපා. මේ වෙලාවේ රටේ කීර්තිනාමය අපකීර්තියට පත් කරන්න අහු වෙන්න එපා. ඒකේ ගොදුරක් බවට පත් වෙන්න එපා. මේකේ ගොදුරක් බවට පත් වුණොත් Tamanට හම්බ වෙන කෙටි කාලීනව හම්බ වෙන මුදල නිසා සමහර තැරව් කරුවන්ට හම්බ වෙන මුදල් නිසා Tamanගේ ජීවිත අපහසුතාවයට පත් කරගන්න අහු වෙන්න එපා කියලා අපි කියන්නේ. ගොඩක් අය පිටරට ගිහිල්ලා ටිකක් කල් ගියාන් පස්සේ තමයි දන්නේ Taman වැරදි මාර්ගෙන් ආවයි කියලා. එතනදී අමාරු වැටුනහම ඩුබායි වලට එන්න කියනවා, ඩුබායි රාජ්‍ය වෙත ජොබ් මනි දෙන්න කියලා සල්ලි ඉල්ලගෙන ඒ රටට ගෙනැල්ලා රස්සාවක් දෙන්නම් කියලා ගෙන්නගෙන අනාථ කරලා දානවා. එතකොට තමයි දන්නේ තමන් අහු වෙලා කියලා. ඒකයි අපි කියන්නේ අහු වෙන්න එපා කියලා. තවත් අයව ඩුබායි රාජ්‍යයෙන් තවත් රටවල් වලට ගෙනියනවා. ඕමාන් රාජ්‍ය වෙන්න පුළුවන් වෙනත් රාජ්‍යයන් වලට ගෙනහිල්ලා ඒ අයව අතරමං කරලා දානවා. ඊට පස්සේ එළියට ඇවිල්ලා වෙන කතා කියනවා. ඒ වලට අහු වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි. අපි මාධ්‍යයටත් කියනවා, රටේ ජනතාවටත් කියනවා, මේ සමහර බොහෝ දෙනෙක් ඩුබායි තානාපති කාර්යාලය කියලා, ඕමාන් තානාපති කාර්යාලය කියලා බොහොම වැරදි චිත්‍රයක් අපේ රටේ සහ ඒ රටවල් වල තියෙන අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවලට බරපතල හානි වෙන ආකාරයට මාධ්‍ය මගිනුත් ප්‍රකාශනිකුත් වෙනවා. ඩුබායි තානාපති කාර්යාලයේ මෙහෙම වුණා, ඕමාන් තානාපති කාර්යාලයේ. ඕමාන් තානාපති කාර්යාලය සහ ඩුබායි තානාපති කාර්යාලය තියෙන ලංකාවේ
ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයේ තමයි මිෂන් එක තමයි ඩුබායි වල තියෙන්නේ. ලංකාවේ ඕමානයේ පිහිටි තානාපති කාර්යාලයේ තමයි ඕමාන් නුවර ඕමාන් රටේ තියෙන්නේ. එතකොට මේක වරද්දගෙන වැරදි ප්‍රවෘත්ති කියලා අපිට රටවල් අතරත් ප්‍රශ්න ඇති වෙන තත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලත් මේකට අහු වෙන්න එපා. ඒ වගේම මේ ගිහිල්ලා ඉන්න කාන්තාවන් එහෙට ගෙනියපු, ඒ වගේම මේ පිරිමි අය වෙන්න පුළුවන්, කාන්තාවන් වෙන්න පුළුවන්, ඒ අය ගෙනියපු අය ගෙනහිල්ලා අමාරුවෙන් දාලා සේරම කරලා වැඩේ සේරම ඉවරුණයින් පස්සේ තානාපති කාර්යාලයටත් ගිහිල්ලා දාලා ෆෝන් එකක් කොහොම හරි ඒක ඇතුළට දීලා වීඩියෝ එකක් කරගන්නවා. අපිට දෙන්නේ නැහැ, අපි යන්නේ නැහැ, අපි එක්කන් යන්නේ නැහැ කියලා වීඩියෝ එකක් දම්මනවා. මේ වැරදි කරපු අයම ලව්වා. ඒ වීඩියෝ එක දම්මලා අපේ මාධ්‍ය ආයතන හරහා පෙන්නනවා. ඉතින් අපි මාධ්‍ය ආයතනවලටත් YouTube නාලිකාවලටත් කියනවා ඒවලට අහු වෙන්න එපා. ඒක පාර්ශ්විකව බලන්න එපා. එයා ඇයි ගියේ, කොහොමද ගියේ, මොකද්ද දන්නේ නැතුව, එයා කරපු වැරද්ද දන්නේ නැතුව කතා කරනවා. ඒක අපරාධයක්. ඒක රටපැත්තෙන් රටට කරන ලොකු හානියක්. මේ වෙලාව රටේ ඉතාමත්ම තීරණාත්මක මොහොතක්. මේ තීරණාත්මක මොහොත රට වැටෙන්න තියෙන උපරිම තැනට වැටිච්ච මොහොතක්. ඉතාමත්ම භයානක තැනකට ආර්ථිකව වැටිච්ච මොහොතක්. අපි රටේ ආර්ථිකය ගොඩගන්න විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විදියට ඉතාමත්ම ඉක්මනින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙල විදියට විදේශගත ශ්‍රමිකයන් එක පැත්තකින් රටේ විරකියාව අඩු කරගන්න, අනිත් පැත්තෙන් රට ඇතුලේ තෙරපෙන ඒ ප්‍රෙෂර් එක අඩු කරගන්න, අපේ රටේ තරුණයෝ බලාපොරොත්තු වෙන රටෙන් එළියට යන්න, ඒකට අපි උදව් කරලා පහුගිය අවුරුද්දේදී අපේ සීමාවන් ඉක්මවා ගිහිල්ලා, අපේ ඉලක්ම ඉක්මවා ගිහිල්ලා 312,000ක් විදේශගත කරවන්න දේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්ය මණ්ඩලය අප කැප වෙලා වැඩ කළා. එතකොට අපිට පුළුවන්කම ලැබුණා විදේශ රැකියා අමාත්‍යංශයේ විදියට විවිධ සහන ක්‍රම, විවිධ යෝජනා ක්‍රම හඳුන්වලා දීලා, ඒ අයට බදු සහන ලබා දීලා, ඒ අයට ඊට අමතරව ඒ අයට විදුලි වාහන ලබා ගන්න අවසරය ලබා දීලා, නිවාස ණය යෝජනා ක්‍රම යෝජනා කරලා, ඒ වගේම තවත් රක්ෂණ ක්‍රම හඳුන්වා දීලා, ඒ වගේම ඒ අයට විශ්‍රාම ක්‍රම හඳුන්වා දීලා, ගුවන් තොටුපළේදී ඇයට පිළිගැනීම සඳහා වෙනම කවුන්ටර ලබා දීලා, පාස්පෝර්ට් කන්තෝරුවේ වෙනම ඉඩ හදලා දීලා, ඒ අයට ලොකු පිළිගැනීමක් අරන් දීම හරහා ඩොලර් මිලියන 175,200ට ලංකාවට ආපු ප්‍රේෂණ ප්‍රමාණය, ඒ අයට ගරුත්වයක් ලබා දීලා, ඒ අය බල්ලු බලල්ලු ගානට මිනිස්සු බෝම්බ ගානට දාලා තිබිච්ච අපේ විදේශගත ශ්‍රමිකයා උස්සලා තියලා ඒ අයට ගරුත්වය ලබා දීලා, එයට වටිනාකම ලබා දීලා, එයාගේ දරුවන්ට, එයාගේ පවුලේ යැපෙන්නන්ට සලකන්න පුළුවන් උපරිමය සලකලා දෙසැම්බර් මාසේ වෙනකොට තවම නිල වශයෙන් සංඛ්‍යාලේඛන නිකුත් නොවුණත් ඩොලර් මිලියන 470ක් ආසන්න මුදලකට ප්‍රේෂණ ගෙන්න ගන්න අපට පුළුවන්කම ලැබුණා. මේ ආර්ථිකයට මහා හයියක් දෙන්න ඕන වෙච්ච වෙලාව නිසා, ආර්ථිකය වැටිලම තිබිච්ච වෙලාව. මාර්තු මාසේ, අප්‍රේල් මා මැයි මාසේ තිබිච්ච තත්ත්වේ අපි විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපේ ඩොලර් මිලියන 500ක හවුල්කාරයෙක් වෙන්න, රටේ මිනිසුන්ට තෙල් ටික ගන්න, බෙහෙත් ටික ගන්න, අම්මා තාත්තා මැරෙන එකෙන් බේරගන්න, පෝලිමේ මැරෙන අම්මා තාත්තාව බේරගන්න එන්න මේකට උදව් කරන්න කිව්වහම විදේශගත ශ්‍රමිකයෝ ඒකට උදව් කළා. ඒකට උදව් කළා තමයි ඩොලර් මිලියන 470ක් දක්වා අද උඩට ආවේ. පෞගේ මාසවල ඩොලර් මිලියන 385ට එහෙම වැඩි වෙලා ආවේ. ඒ අය උදව් කරා. ඒ අයට අපි දැනුවත් කරපු නිසා ඒ අය ඒක පිළිගත්තා. ඒ රටේ අවශ්‍යතාවයේ තීරුම් ගත්ත මේ වෙලාවේ අවශ්‍යතාවය. හැබැයි මේ වෙලාව තියෙන්නේ රටේ මිනිසුන්ට කෑම ටික හොයා ගන්න තියෙන වෙලාව. රටේ මිනිසුන්ට ජීවිතේ හුස්ම ගන්න ඉඩක් කඩක් තියෙනවද කියලා හිතන්න තියෙන වෙලාව. ඒ වගේම තමයි මේ වෙලාව රටේ අනාගතය පිළිබඳව තීරණය වෙන වෙලාව. මේ වගේ වෙලාවක සමහර වෙලාවට විවිධ විදියට දේශපාලනිකවත් බොහෝ දිනක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කලදුටු කල වල ඉහ ගන්න. ඇයි, අමාරු වෙටිච්ච වෙලාව, මිනිස්සු පීඩනයටපත් වෙච්ච වෙලාව, මේ දේශපාලන ඉරායකේ අන්තිම එක මේ යන්නේ. මේ දේශපාලන ඉරායකේ අන්තිම එක, බොහෝ දේශපාලන නායකයෝගේ අවසාන කාලේ මේ යන්නේ. මේ අවසානේ මේ දේශපාලනේ අලුතෙන් අලුත් විදියකට හැදෙන්නේ රට. එතකොට මේකේ කොහොම හරි එල්ලෙන්න දේශපාලනිකවත් කරන්න තියෙන තුච්ච, කරන්න තියෙන නොහොබින, කරන්න තියෙන පාදඩ වැඩ ඕන එකක්
රටේ මිනිස්සුන්ගේ යහපත රටේ මිනිස්සුන්ගේ සුභසිද්ධිය පැත්තකට දාලා මේ වෙලාවේ තීන්දුව ගන්න පුළුවන් වෙලාව. ඒකටත් අපේ මිනිස්සුන්ට අපි කියනවා අහුවෙන්න එපා කියලා. මොකද මේ වෙලාවේ සමහර වෙලාවට මිනිස්සුන්ට තියෙන අමාරුකම, මිනිස්සුන්ට තියෙන බදුත් එක්ක ඇති වෙන ප්‍රශ්න, මිනිස්සුන්ට ඇති වෙන ආර්ථිකමය ප්‍රශ්න, මේ සියල්ල දඩබීමා කරගෙන කෑම බීම පවා ප්‍රශ්න තියෙනවා. මේ සියල්ල ක්‍රමානුකූලව ගොඩනගාගෙන ඇවිල්ලා මාස 3කින් 6කින් 9කින් අවුරුද්දකින් අපි ගොඩනගන්න වැඩ කරනකොට, හැබැයි මේ අමාරුව පෙන්නලා හරි ඉතාමත්ම නරක. මේ දේශපාලන ඉතිහාසයේ කැත වැඩ ඕන තරම් වෙලා තියෙනවා. දේශපාලනේ බලය ගන්න මිනී මරලා තියෙනවා. දේශපාලනේ බලය ගැනීම වෙනුවෙන් බෝම්බ ප්‍රහාර සිද්ධ වෙන්න ඇරලා බලන් ඉඳලා තියෙනවා. මේකත් ඒ වගේම තවත් භයානකම අවස්ථාවක් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන්. ඒ නිසා ඒවලටත් අහුවෙන්න එපා කියලා අපි කියනවා. ඒවලට අහු වුණොත් විදේශගත ශ්‍රමිකයා මේකට අහු වුණොත්, විදේශගත වෙන්න බලන් ඉන්න අපේ තරුණයා තරුණිය අපේ කාන්තාව අහු වුණොත්, එයාගේ පවුල එයාගේ ජීවිතේ සියල්ල අමාරු වෙටෙනවා. අපි රටක් විදියට මේ වෙලාවේ මේ දේශපාලන උපක්‍රමවලට අහු වුණොත් අපි රටක් විදියටත් 74කට සාප කරා වගේම තවත් අවුරුදු 100කට 150කට සාප කර කර ඉන්න වෙයි. අපේ પરම්පරාවටත් අපි සියලු දෙනාටම රටක් විදියට අපි සියලු දෙනාටම සාප වෙයි තව අවුරුදු 50කින් 100කින් ඉන්න ළමයින්ගෙනුත් ඊළඟ પરම්පරාවල් වලින්. ඒ නිසා අහුවෙන්න එපා, අහුවෙන්න එපා, අහුවෙන්න එපා කියන එකම තමයි මට කියන්න තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි.